මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩප ඩුකේෂන් YouTube නාලිකව සස්ට්‍රයික් කරන්න. අලුතෙත් චනලේ ට එකතුවෙන පාඩම් මාලා තැනගන්න. බෙල් පස්න කොබල තියා ගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකු ඔන්ලයින් පාසල ඩකේශ එහ අන්දුව පපුතේ ඔන්න මේ කොස් තුල්න්න අපි සූදන වෙන්නේෙ තවත් ප්‍රධාන ප්‍රශ්න දෙකක් සාකච්ෂා කරන්න මේවැදුවලපු තලග දැනුම හොඳින් වර්ධනය වෙලා තියන්නේ බොහෝ ප්‍රශ්නවලට හොඳින් පිළිතුරු සපේ ති බලමු තවත් අපේ මේ දැනුම වර්ධනය කරගෙන අපිට මේක විභාගයට හොඳ ලකලක් කරගන්න என අප අන්නේ ැ නමවැනි ප්‍රශ්නයට අප බරම නමවැවෙනි ප්‍රශ්නය අපෙන් මොනවද අහන්න කියලා. නමවැනි ප්‍රශ්නය පළවෙනි අනුකොடுසාப்பிිටக்கேෙනවා இந்த அ්‍යන් තර හි ඉංග්‍රීසි බලපිහිටුවේ මේ ක්‍රියயாාවලිය ආරම්භහු නගරය නම් කරන්න. දෙක නිත්‍යඩු කෝල රාජුරුම කරුවෙකු නොමැති නිසා බ්‍රතාන ැත්පත් කරගත් ඉන්දියානු රාජන් දෙකක් ලියන්න. තුන බ්‍රතාානයන් යුද්ධමගින් ඉන්දියානු ප්‍රදේශයටත් කර ගැනීමට අමතරව යොදාගත් උපායිශීලී ප්‍රතිපාති දෙකක් විස්තර කරන්න. හතර ඉන්දියානුවාභ්‍යන්තර අර්බුද බ්‍රතාානයන්ට වාසිදායක ව වන්දම, ඉදියාවේ ප්‍රාදේශී රාජකුට් නැගීම ඇසුරෙන් පහදන්න ේ දිර්තමයි ප්‍රශ්න කීපේ සඇකසෙන් එෙන අපි බලමු මේකේකානු කොටස් වලට නිවැරදිව සාර්ථක පිළිතුරු සපෑන්. හො අපි ඔම්මුවනෝ පලවෙනි අන කොටසට මෙතන ති බෝම් පැහැදිලි වහනවා. ඉන්දයාාවභ්‍යන්තරෙහි ඉංග්‍රීසි බලපිටුවීමේ ක්‍රියාවලි ආරම්භ වූ නගරය නම් කරන්න. දාව අ්‍යන්තරෙහි ඉංග්‍රරිීසි බලය පිටවීමේ ක්‍රියාවලිය ආරම්භ වෝ නගරය හොඳයි ඇයින්දාව කලා කැනදවෙ පුතේ බොම විශාල රටක් මෙ රටේ විවිධ රාජන් පවතිනවා මේ රාන විවිධ පාලකන්නන්න හෙනම් මේ කියන්නාූ ඉන්දියාව මෙ අභ්‍යන්තරයේ තියෙන ඉංග්‍රිසි බලය පිටවීම ක්‍රියාවලිය කොයි නගරේන්ද මුලින්ම ආරම්භවනය කලා පෙන්හන් මොද පුතේ මේ නගරය බම විශේෂ නගරයක් මේ නගරය පිළිබඳ විටින් විට අපි කතා කරනවා මේ පාඩම තුළදීම් මේ කියන ඉංග්‍රීසි බලය පිහිටවීම ආරම්භ කලෙක්කුයි නගරයද පහැදිලම බෙංගාලය තුළින් අපමු නගරය ො කෙටියඳක් පන්න පුළුවන් බෙංගාලය බෙංගාලය හොයි. සර පිළිතුරු සැපියෝ පලවෙනි ප්‍රශ්න පියාම දෙදවනි අනු කොටසට. මෙතන දෙන්හනවා නීත්‍යනු කූල රාජුරුමකරුවකු නොමැති නිසා බ්‍රිතානිලත් පත් කරගත්ත ඉන්දයානු රාජන් දෙකක් ලියන්න නිීති්‍යානු කුල රාජුරමකරුවෙකු නුමැති නිසා බ්‍රිතානයන් අත්පත් කරගත් ඉන්දියානු රාජන් දෙකක් ලියන්න හනිම සරයි කැටි පිළිතුරු අපෙන් බලාපොත්තු වෙන්නේ ී්‍යයන කල රාජුර්ම කරය කොන්න හැලු හෙනං ඒ නිසා බ්‍රතාානයයක්ත් කරගත්ත ඉන්දියානු රාජ්‍යයන් දෙකක් කහන්නේ බ්‍රිතාානන් ගන්නවා. ම අදුවේ පොතේ මෙතැන්ට පෙල්ලිියන්න පොළවා. බොහොම පැහැදිලි මෙතැට දක්වන්න පුළුවන් උදාහරණ දෙකෙන් එකක් අවිමුලින්මක වෝත් දළපතාල හරතියෙනවා නාගපූර් නෑද නාගපූර් කියන්නේ ඔන්න හොඳ හදාහන්නයක් මෙතන පිට දෙන්න පොළවා. පිළියාගම නාගපූර්. එවි රක්ද තවත්තඒත් ලඟින්ම යන පරාජා අපිට මතක් වෙනවා මෙතනදී තමයි ජයිපූර් ජයිපූර් සහනපූර් මෙතනොදී හොඳ උදාහරණ විහට අපට පෙන්වා දෙන්න පුළුවන් පොහොම කෙටියෙන් පිළිතුරු දක්වාන්න තිය හොඳයින්න දිරාපිට දෙවනි අනුකොට සිලත් පිතුරු සපයන්න පුළුවන් අපි මුහෙන තුම් වැනි අනු කොටසට තුම්වි අනකොට සපෙන් හන්න මොකක්ත්ද පු බ්‍රිතාානයන් යුද්ධමගින් ඉන්දයානු ප්‍රදේශයටත් කරගැනීමට අමතරව යොදාගත් උපයශීලී ප්‍රතිපාත්ති දෙකක් විස්තර කරන්න බ්‍රතානයන් යුද්ධමගින් ඉන්දියානු ප්‍රදේශයටත් කරගැනීමට අමතරව යොදාගත් උපායශීලී ප්‍රතිපත්ති දෙකක් විස්තර කරන්න ො පැහැදිලි ප්‍රශ්නය හොඳින් අවබෝධ කරගම්මු මේ යුද්ධමගින් බ්‍රතාානයන් යුද්ධමගින් න්දයානු ්‍රදේශයටත් කරගන්න කටයුතු කරන්නවා ඒ අතරව ඒගොලි ොදාගන්නවා විවිධ ප්‍රතිපත්ති. මේ වගේ ැ යුදමගින් තමයි ප්‍රධාන වක් පාඩිත් බහම පැලිව සටහනක් මාර්ගයෙන්ම කියදෙනවදවල පුතාලට මත කරගන්න පුොන්නෑත් යුදමගින් තමයි ප්‍රධානවම ඔවුන් මේ කියන ඔවුන්ගේ සටන් ඇති කරගන්නේ . නමුත් එතන එහාට ඔවුන්තව භාවිතා කරන්නවා ඒ පමණක් ප්‍රමාණවත්න්න නිසා එතින් එහාට ඔවුන් තවත් උපයශල්ලි ප්‍රතිපත්ති ක්‍රාමාර්ගයන් භාවිතා කරන මෙතන දියහන්නේ ඒ මොනාද අනෙකුත් ප්‍රතිපත්තින් ක්‍රාමාර්ගයන් වෙන්න කියලා. මොනන්දවේ පුතේ තවත් මේ යුදවලට අමතර ඔවුන් භාවිතා කරපු ප්‍රතිපත්තේ. මෙතන දී අපි කියන්න පුළුවන් බොහම වැදගත් එක ප්‍රතිපත්තියක් තමයි අපි ගැන ගත්තා තමයි උපකාරක ගිවිසුම් ක්‍රමේ නේද. එ අපි මුලින්ම සඳහන් කරගමු බොහොම වැදගත් උපකාරක, ගිවිසුම් ක්‍රමේ මොකත් මේ උපකාරකග විසුම් ක්‍රමය කෙලා අපි හැඳින් වවෙදවේ පුතේ බොහම පැදිලිව අපි මෙතැදි සඳන් කළලාදුවේකුතේ දැඟ ඉන්දයානු විවිධ රාජ්‍යන්තියෙනවා විවිධ බලපෑමම එල්ල වෙච්ච විශේෂයෙන්ම අපි දකිනවා සමහර අවස්ථාවද සතුරු ආක්‍රමණ තර්ජන මේ වගේ දේවල් එල්ලව වුණන ඉන්දිියයානු රාජ්‍යන්තියනවා එතකොට මෙතනදි මේ ඉංග්‍රීසිය වෙළඳ සමාගමත් එක් මෙගොල ිවිසුමක්ගා ගන්නවා මේ වගේ සතුරවා ක්‍රමණ තර්ජන තියෙන රජ්‍යන් ආරක්ෂා කරන්නට හමුදාවන් අතරකනො මේ රාජන් ඉදිරි පස ඒක සහයෝගයක් විදිහට තමයි ඔන්න මේ අයි ලබාදන්නේ හැබැයි මේ ලබා දෙන සහයෝග මේ හමුදා මේ අයට මේ ආරක්ෂාවනුව ලබාදීම වෙනුවෙන් මේ අයි අම්කිසි මුදලක් ගෙවන්න ඕනේ. එතකොට මේ මුදල ගෙවන්නට අපහසූනොත්. මේ ඉංග්‍රේසි ගලඳ සමාකමට පුළුවන් ඒ රාජයන් යට අත් කර ගන්න නැතගේ හමුදාවන්ට පුළුවන් ඒ රාජ්‍යන් යටත් කරගන්න එතකොට ඔන්න ඕෝක තමයි ඒක ඇතිවෙච ප්‍රතිපල ති බොම සූක්ෂමල ඉදිහට හිතලා තමයි මේ බ්‍රිතාණයන් බේ තත්වය ඇතිකර ගත්තේ කෙස නමුත් මේක තමයි ඔවුන්ගේ තුළ තිබ්බ ප්‍රතිපත්තිය ඉතිං මේකෙදී අවසාන අපි දකිනො මයිසූර් වගේ ප්‍රදේශ මේදේ හේතු කරගෙන කැන තමන්ට ගවන්නට නියමිත ඒ මුදල ගෙවාගන්නට නොහැකිවීම හේතුවෙන් ඉංග්‍රීසි වෙළඳ සමාගම යාටතට පත් වෙන. ඉතිං ඔන්න මේ කාරණයාව අපට පැහැදිලිව උපකාරක ගිවිසුම් ක්‍රමයයටත්තේ ලියාගන්න පුළුවවා. අප ෙනනම් සඳහන් කරගම්ම දුවේපුතේ පැහැදිලිව ඉංග්‍රීසි වෙළඳ සමාගම, இங்கிரீ வலந்த சமாகம விவித விவித சருவாக்ரமன சතුருவாக்ரமன பலலபன் தவதி ராஜஜண்ட, හமுதாயොதவமன் හமதாயொதவமன் ஆரக்ෂாவ ஆரக்ෂාව சபயனලதி சபயனதிவன்வெவென், රජ පාලන් රජ පාලන්්‍ර ්‍ර வல සමාම ம் முද ානලද එස ආරක්ෂාව සපයා ආරක්ෂාව සපයා රාජට එමුදල් එමුද ගෙවීම නොහැ වූවිට නොහැකි වූවිට එමරාජජ එමරාජජ යතත් කර ගැනීමට යතත් කර ගැනීමට, වෙලඳ සමාගමට හා හමුදාවට හැකිවිය මෙතනද අපි සාකච්චා කර බපුදාහර පැහැදිලව දක්වමමුදුවේ පුතේ අප උදාහනටෙකක් මයිසුල් කියන්නේ වගේ තත්ත්යක් උදාවන රාජජක් මයිසුර නිතරම අප ප්‍රශ්නයදී උදාහරණ ඇහවත් නැත අපි උදාහරණ දක්වමින් ඒදවල් පහැදිලිකින් වන ඔන්න ඒක අපිට අමතරවාසයක් මොකද හොඳ ලකුණක් ලබාගන්නද අපිට පුළවා හොයි ඔන්න අපි දැන් ඒ විදිට පැදිලිව සඳහන් කරගත්තේ උපකාරක ගිවිසුම් ක්‍රමේ තමත් ගිවසුම් ක්‍රමයක් ත එ බදුවේ පුතේ මේ වගේම යුද්ධ වදිනවාට වෙනුවට මන් අනුගමනය කරපු මොකදේ ඒ තමයි දපති අපිකිෙන අස්වාමික න්‍යාය කියලාඒකත් ලයා ගමු පැහැදිලිව ඊළැඟ ප්‍රතිපත්තිය අස්වාමික න්‍යාය අස්වාමික න්‍යය මොකත් මේ අස්වාමික න්‍යාය කියල කැන්නේ දපති පැහැදිලිව අපි කියනවා යම්කිසි රාජ්‍යකට උරුමකරුවකු නොමැතිව ඒ රාජය පෙර හිටපු ඒ රජු මිය යනවානං මේ දරු අනාගතුරුම කරකු නොමැතිවේ රජු මිය යනවානංගන්න ඒ රාජ්‍ය අයිති වෙනවා මේ ඉන්දීසි වෙළඳ සමාගමතට. නේද කිසිදු සැකයකින් තොරව ඒ අයිති වවා. පෙළඳ සමාගමට අන්නහෙනන් මේකි පැහැදිලිව කියනවා ම විදදියට අස්වාමික න්‍යයයිමකර කාලව ඇගිලිගහනමකුත් බැහ පැහැදිලිවම යම්කිසි රාජ්‍යක, මේ ඉන්න උරුමකරුවා මියගියාට පසු තවතුර්මකරුව එකක නො මැතිනං ඒ රාජ්‍ය වෙලඳ සමාගමට අයිති වෙන මේක තමයි අපි හඳවන්නේ අස්වාමික න්‍යාය කියල. පහැදිලිවලියයාගනිමු යම්කිසි රාජ්‍යයක යම්කිසි රාජ්්‍යයක, ුව මග පස අනාගත உරමකුවු අනාගත உருමකුවු නමතිම් නොමතිම්, ஜ பிரி வந்த சමාම ி வேந்த சමාම අ සல අයි සல ත් අපි උදහර දක් පන්න පුළුවන්දේ පුත මො උදහරන්න පැදිලිව කියන්න පුළුවන් මෙතැනටත් උදාහන්න ට මේ තත්ව ඇති වුණා රාජ්‍යන් කීපයකට ඇතරින් ජයිපූර් සහනාපුර් හොඳක් උදාහන්න දෙක් එ පිළියු මෙතනත් උදාහරණ ජර් ජර් අනිතක තමයි නාගර් හොදයි මේ විදරාපිලතුන් වෙන අනුකටසත්ත හැදිලිව සාකච්චා කරන්න පුලන් හිිනපියයාමු හතරවෙනි අනු කොටසට. හතර නිරකුට සපෙන්හනොදුවකපුතේ ඉන්දයානු අභ්‍යන්තරාබුද බ්‍රතාානයන්ට වාසිදායකහුවන්දම ඉන්දදියාවෙේ ප්‍රාදේශී රාජ්‍ය ගඩනැගී මැසුරෙන් පහදන්න. ඉන්දියානු අභ්‍යන්තරාර්බුද බ්‍රතාානයන්ට වාසිදායක වන්දම. මේක නිතරමි මතක ේතති අගනුනද ඕන රට ඉදදියාවිතරක් නෙේ ඕනම රටක් තුළ අභ්‍යන්තරව අර්බුද තියෙනවා නං ඒවා අනෙකුත් එලියෙන් බලංඉන්න පුද්ගලන්ට බාහිර පුද්ගලන්ට හරිම වාසිදායක වෙනවා ඉතිං මේක කියනෙත් එහෙමයි මෙතනදීත් මේ ඉන්දියානුව අභ්‍යන්තර අර්බුද බ්‍රතාාඥ්‍යන්ට වාසිදායක වන්දම ප්‍රාදේශයේ රාජ්‍ය ගොඩනැගීම තුළින් පෙන්වා දෙන්න කියලා කිය කොම දුවේ පුත අපිට මේ පෙන්වා දෙන්න පුළවා හයි මොනාද මේ ඇත්තටම තිබ තත්ත්ව මේ ඇතිවුණ තත්වය ඉන්දියයාවාශයෙන් අපි මුලින්ිම කිවෝ. මෙතනද අපි මත්ක්ව විශේෂ දුව මතම එක්ද සත්වය හතේදී. අවසාන මූගල් අධිරාජ්‍ය වෙච්ච අවරන්සේ්ගේ මෙයා මත් එක්ක නේ දොහු බොමදුර්වල පාලකයෙක් එසේනමුත් ස ඔහුගේ පස වරුමකරුවෙු ඉන්නේ නැතකොට මෙ මූගල් අධරාජි කල ඉන්දියාව පුරා විශාල බලයක් පතුරවා ගහිඩපු අදිරාජ්‍ය. ද වැටෙන අන්න ඉන්දිය ආවාශයෙන් අපිට ගන්න පුළා හොඳ මුදාහරණය මේකද විශා අධිරාන් ඉදිය අවතුල පව ඉදිී මෝගල් කියලග කියන මමුගල් අධරාජ කල කැනතේ වගේ විශා අධරාජ අන එක සම්බූර්ණ ඉබිඳද වැටනවා අවරන්සේටගේ කාලයෙන් පස්ස අප පැහැදිලි මේකරුණ ලියාගම්මු මූගල් අධිරාජජය මූගල් අධරාජජයේ අවසාන පාලකයා අවසානපාලකයා වන අවරස ගෙන් පසු උරමකරුවකෝ උරමකුවකෝ, නොමැති නොමැතිවීම හේතුවෙන් ඉන්දියාවේ ඉන්දියාවේ විශාල අධිරාජජක්ව පැවති විශාල අධරාජ්‍යයක් පැවති මුගල් අධරාජජ මූගල් අධිරාජ්‍ය බින්ද වැටේඋ අපි මූලි සිද් වෙච්ච කාරණයකයෝ මූගල් අධරජ්‍ය බිඳ වැටන විශා අධිරාජයක් වෙලා තිබේ මට පස මොක්දුණනේදයකුතේ මේ මූලිකධරාජ්‍ය බිඳවටනට පසන්න කුඩා කුඩා ස්වාධීන රාජධාන බිහි පෙන්න්න පටන්ගන්නවා මේවා වෙනවෙනම ස්වාධීන පාලකයන් ස්වාධීන වශයෙන් මේම කටයුතු කරන්නා නමුත් මේ රාජධානය අතර කිසිදු එක්සක්කමක් පවතින් නෑ. ඉතින් ඒ නිසාන්න ද එපුතේ පැහැදිලිව මේ වගේ දෙයක් ප්‍රතාානන් බලාගෙන හිටියේ. දර විශාල රාජධානයක් තියෙනකොට විශාල රාජ්‍යක් තියෙනකොට එක බොහම ප්‍රධානපාලකයකින් ඔය පාලකයා තමයි හැමදේම මූලික කරගෙන කරන්නේ අධිරාජක් දක්වා දේවල් වර්ධනය වෙන හැබේ ස්වාධීන පාලන තියනකොට රාජපාලනයක්නට එක සිද්වෙන්නේ නැෑ ඔුන් බෙදීලා පවතින්න. තමයි මෙතැන දත්වෙන්නන්නනම් ැදිල්වක සඳහන් කරගන්න පුළුවන් இ පස என் පසු ස්වාධීන රාජ ස්වාධීන රාජ රැසක් නිර්මාණය වතර ඒවා තුළ... ඒවාතර කිසිදු එක්සත්කමක් කිසිදු එක්සත්කමක් නොමැතිවීම නොමැතිවීම හේතුවෙන්, බ්‍රතාන්‍යන්ට බ්‍රතාන්‍යන්ට එ වාසිදායක විය හ ඔන්න මේ විදිහට බොහොම පැහැදිලිව අපපපෙන්වා දෙන්න පුළුවන් මේ ඉන්දියාව තුළ තිබ්බ අභ්‍යන්තරාර්බුද කොහොමද නිබ්‍රතාන්‍යන්ට වාසිදායක වනේ කිය. එම් ඔන්න අපි සම්පූර්ණ ප්‍රධාන පශ්යයක් සාකචා කල්ලලා ආවසන්ධයකතේ අපති අමු තවත් ප්‍රධාන ප්‍රශ්නයක් වෙත යුම්වෙන්න. අපි මීළඟටියව වෙනවා දහවෙනි ප්‍රශ්නය අප ල බොදහවිනි ප්‍රශ්නය අපිල් ලැබෙන අනකොටස් ොනවද කියලා. පලවෙනි අනකට සපෙන්ගහනවා ඉන්දයා අන වෙරලබට පැවැති පෘතුගීසි බලයටට ප්‍රථම බලට තර්ජන එල්ලවීම පිළිබඳ පහත තොරතුවූ සඳහන් කරන්න. A තර්ජන එල්ල කළ ජාතිය B බලය පැත්‍රවීමට මූලිකත්වයගත් තැනැත්තා. දෙක ඉහත එකෙහි සඳහන් බලය පැත්‍රවීමට ලක් වූ ප්‍රදේශ හතරක් ලියන්න. තුන මූගල් අධිරාජ උතුරු ඉන්දියාවේ විශාල ප්‍රදේශයක බලය පැතිරවීමට හැකිබූවාන්දම කර්ම දෙකක් ඇසුරෙන් පහදන්න. හතර ඉංග්‍රරිසි ඉන්දියාවේ වෙරල බඩ ප්‍රදේශවල බලය ව්‍යප්ත කළන්දම කරුණුතුවනක් ඇසුරෙන් විස්තර කරන්න. මේ විදිීර තමයි අනු ප්‍රශ්න සැකසෙන් අපි බල ූහෙනන් මේකෙක් ප්‍රශ්නවලට සාර්ථකව පිළිතුළු සසාපේලා. අපි සාකච්ඡා කලාවගේ පලවෙනි අනුකොටසාපිට ලැබෙනවා. එක ඉන්දියානු වෙරලබට පැවති ප්‍රෘතුගීසි බලයට ප්‍රථම වරට තර්ජනෙල්ලවීම පිළිබඳව පහත තොරත්තුළු සඳහන් කරන්න. පෘතුගීසි බලයට, ප්‍රථම වාාරට තර්ජන එල්ලබ මේ පවති ඉන්දයානු වෙරලබඩ ප්‍රදේශ තුල. එම් මේ ඉන්දයන වෙල්ලබට පදේස්තු තිබමි පෘතිගේයේ සි බලට මොනවාගේ තර්ජනද එල්ල වෙන්නේ. ඒ තර්ජන එල්ල කරපු ජාතිය ඒවි්‍යටතේයා අපෙන් හනවා B බලය පැත්‍රබීමට මූලිකත්තේ ගත්ත තැනතා හනවා. තර්ජන එල්ල කළ ජාතිය B. බලය පැතරවීමට මූලිකත්තේ ගත්ත තැත්තා. හොම කෙටියෙන් මෙතැනද පිළිතුරු සඳහන් කරනතියන්නේ කෞ්ද දුවේ පුතේ මේ තර්ජන එල්ල කරපු ජාතිය සහ. හහිද මූලිකත්තය ගත්ත තැනැත්තා. එතකර දේපුදේ පැහැදිලි අපිට කියන්න පුොළුවන් මේ තර්ජන එල්ල කර ජාතිය කවද. ලන්දේසි නේද පෘතුගියසන්ට පස්සේ මේ තර්ජනල්ල කරන්නන්නේ ලන්දේසි. එ අපිත් පැහැදිලිවලිය පිළිතුර ලන් දේසිී. ලදේසිීන් හොඳ එට අන බලය පැතරවීමට මූලිකත්ය ගත්ත තැනත්තා කවද බලය පැතරවීමට මූලිකත්ය ගත්ත තැනත්තා කවද. මොහ පිළිබඳවත් අපි පාඩමේති පැදිලිවේ නාම සඳහන් කරනවා එවැනි කෙසිලකන මේ කවද පීටර්සන්ෝ ලියනාම පීටර්සන්කෝන් කියලා දක්වන්න පුළවා හොඳ හ න්න විදියට පළවෙනි අනුකොට සාර්ථකව අදාබී කොටස් දෙකට අපි පිළිතුරු සැපීවා අපි අ දෙවනි අනුකොටසට මෙතන ද්‍යපෙන් හනවා ඉහත එකහි සඳහන් බලය පැතීමට ලක්ූ ප්‍රදේශ හතරක් ලියන්න ඉහ එකහි සඳහන් බලය පැති්‍රවීමට ලක් වූ ප්‍රදේශ හතරක් ලිය මේ බලය මොනමොන ප්‍රදේශ වලද ද පුතේ පැති්‍රවී කියලා මොහ අපිට ලියන්න පුළුවන් බලපුතාල හොඳින් දන්න එක් ප්‍රදශයක් තමයි ඔරිස්සා ප්‍රදේශය ඔරිස්සා ප්‍රදේශය ඔරිස්සා ප්‍රදේශයඒ වගේම තවත් ප්‍රදේශයක් අපිට කියන්න පුළුවන් එතමයි බිහාර් ප්‍රදේශය බිහාර් ප්‍රදේශය තතරව තවත් පැහැදිලිව අපරිිකයන පුළුවන් ගුජරාට් ප්‍රදේශය. අවත් මදපුතේ අපිම මෙතැදිනම් කරන්න පුළුවන් ප්‍රද පවත් ප්‍රදේශයක් විදියට දුවපුතේ පැහැදිලිවා අපිට මෙතන දී ොදාගන්න පුළුවන් මොකක්ද බෙංාලය නෑ දහෙනම් ඔන්න බොහම පැහදිලි ඔරිස්සා බිහාර ගුජරාට් අමතරව අපට බෙංගාලයත් ඔන්න එකතු කරගන්න පුළුව එතකටහන විදිහයට අප ප්‍රදේශ හතරක් මෙතනද නම් කරගන්න පුළුවිළිය ඊළ ප්‍රදේශ බංගාලය බගාලය හොයි ඔන්න ඇවිදියට තමයි අපට මේ ප්‍රශ්නයට පිළිතුරු ලියගන්න පුළුවනක අ ඊළඟ අන්න කොටසට ඔන්න මෙතන දපෙන් අහනවා? මූගල් අදිරාජට උතුරු ඉන්දියාවේ විශාල ප්‍රදේශක බලය පැතිරවිය හැකි වන්දම කරුණු දෙකක් ඇසුරෙන් පහදන්න මූග අධිරාජ්ට උතුරු ඉන්දියාවේ විශාල ප්‍රදේශයක බයේ පැතිරවීමට හැකි වූ අන්දම කරුණු දෙකක් ඇසුරෙන් පහදන්න බොහම පැහැදිලිව අපි පාදමද සාකච්ඡා නොදයකපුතේ මේ මූගල් අධරාජ්‍ය ගැන මේ මුගල් අධරාජ්‍ය ගැන එසේ මෙසේ අධරාජයක් නෙමේ පාලකයන් කහිපදෙනකුම වරින්වර බලයට පත්වෙනවා. එදිින් එතකොට මේ බොහම ප්‍රබල අධිරාජයක් විදිහයටට අපට දක්ට ලැබෙනවා ඉන්දාව තුළ විශෂ මුතුරු ඉන්දියාව තුළ පැවති. එහම් ඔන්න එක තමයි මුලෙම්ම ප්‍රශ්නයෙන් අපෙන් අහන්නමේ කියන්නාව මෝගල් අධිරාජ්‍ය, තුරුඉන්දයා විශාල ප්‍රදශයක බලය පැත්‍රවීමට හැකිවුණේ කොහොමද කියලා පෙන් අහන්නේ. මොන අදදුව එපුතේ අපිට මෙතැදි ලියාදක්වන්න පොළුව. පැහැදිලිවා පිට මුලින්ම කියන්න පුළුවන් මේක ආරම්භයඉදලා. නෑද මේ මූගල් අධිරාජ්‍යට පදනම දැම්ම මේක ආරම්භ කිරීමට කටයුතු කළේ කවුද බාබුර් නැමැති පුද්ගලයා විසේ. ඊට පස්සේ කාලයක් යනකොට මොකදවේ නෙමේ බාබුර්ගගේ මුණපුරෙක වෙච්ච මහා අක්බාර් රජු මේක බලට ගන්න බලට පත්වෙනවා.ඊට පස්සේ ඔහු තමයිදුවකුදේ මේ මූගල් අධරාජ්‍ය අධිරාජජක් දක්වා විශාල වර්ධනයක් කරා ගෙනියන්නේ. අපි මුලින්ම්ම මේ පිළි බඳව මෙතනද සඳහන් කර ගනිමු. මූගල් අධරාජ්‍ය මූගල් අධරාජ්‍ය අප මුලින්ම රාජක් නැනේද මූගල් රාජ්‍ය ආරම්භේත. ආරම්භයට පදනම දමන ලද්දේ පදනම දමන ලද්දේ බාබූර් නැමැත්තා විසිනි බාබූර් නැමැත්තා විසිනි ඉන් පසෝ ह muनु परे मनु परे कोव म अकबार मakbarटपावपाव එය අධිරාජ්‍යයක් දක්වා අධිරාජ්‍යයක් දක්වා වර්ධනය කළේය ඔන්න පැහැදිලිව කිව බාබූර ආරම්භ ගත්තාත් නේද මේකට ආරම්භය ගත්ත ඊට පස්සේ මහාක්බත් බාබපුර්ගගේම මුුණගුරෙක් වන මහාක්බර් මේක අධිරාජයක් දක්වා වර්ධනය කලා. හොඳයි ඔන්න අපට පැහැදිලිව එ කාරණයක් දි ප්‍රකාශ කරන්න පුළුවන් නේද මෙතනදී මෙක ආරම්බේ සහ මේක අධරාජ දක්වා වර්ධනයවීම කොහොමද සිද්ධ වූිය කියලා. අපිට කරුණුල් දෙක් අහනවන්නේ. එතර මෙතන හාට තත්ත් අපට පැහදිිව තත් කවුන්නක් පිදිිර දක්වන්න පුළුවන්දුව කුතේ මොකද අපිට කියන්න පුළුවන් දොල පුතාල දන්නවා ඊට පස්ස බලයට පත්වනවා මේ මහක් බාර්ගෙන් පස්සේ සාජහන් සහ මේ සාජහන් කෙන පුද්ගලගෙන අපි මුලින්ම කතාකර අපි දන්නවා ටජ්මහලකයන මේ ලෝව පොහොම දෙනා නාරම්බන්නට යන නේද ලෝව මේ පුදුමයක් කියලා හඳුන්ුවන මේ තාජමහල ආරම්භ කරන්න ඇතම නිර්මාණය කරන්න කටයුතු කරන්න මේ සාජහන් දේවගේම ජහන්ගේම සාජහන් ජහන්ගින් මේ අය තමයි ඊළඟට මෙහි බලය ලබා ගන්න ඉතින්ගේ අයත් මේ අධරාජ්‍ය බොහොම හොඳින් පාලනය කරන්න මේක තවත් වැඩිදි වුණු කරමින් න්නේ ද මේක පාලන බලය ඒවාගේ මේක මේ කියන ශක්තිය මේ මූගල් අධරාජ මේක පවත්වාගෙන න්න මේ අයටත් හැකියාව ලැබෙන ඉතිං අවරන්සේ ගැනත් මෙතන ද අපි මතාකරනන්න හැබැ මේ ප්‍රශ්නට අපිට අවරන්සේ ගැන ලියන්න බැහැ ොද එකට හේතු මේ පශ්නි පැදිලිවානවක බලය තවදුරටත් පතුරවන්න පුළුවන් වෙච්ච අය ගැ නයාහන්න්නේ නැත්ත පතුරවීමට කටයුතු වෙච්ච කරුණ ගැන නයහන්නේ. ඇ අපි දන්න හමුදීමම මේ අවරන්සේ ගැනක ඇද්දුවුේ. ඔහු නිසා මේක පරිහාණයට පත්ව වන හගින් පසපාලකයකු ඇතිවෙන්නේ නැහැ සහුගේ පාලනකා ලදි විශේෂක ්‍යත්තවීමක් දක්නට ලැබෙන්න්න හෙනඒ නිසා අපිට එක මෙතනදී සම්බන්ධ කරන්නට අවශ්‍ය නෑ අපිට සාජහන් සහ. මේ සාජහන්ගේ අවශනං සාජහන්ගේ තියනෙ බලයක් එැක්ක ඔහුගේ මේ ටජ්මහලකයන නිර්මාණය ගැනත් අපිට සඳහන් කරන්න පුුවන් ඒවගේම ජනන් ගීර් ගැනත් අපිට මෙතනද සඳහන් කරන්න පුළුවන් ැ ඒ ළඟ කරන්න පිළල් ලියා ගැනවාෝ ඉන් පසු ඉන් පසු ශාජහන් රාජු හා ජහන්ගේ ජහන්ගේ නමැති පාලකයන් පාලකයන් මූගල් අධිරාජ්‍ය තවත් දියුණු කරමින් පවත් දියුණු කරමින් පවත්වාගෙන යන ලදී පවත්වාගෙන යනලදී හයින්නයි විදිහට අපිට පැහැදිලිව කාරණ දෙකකම දුවීම පැදිලි කරන්න පුළුව මොගල්ල දිරජ්‍යයට උතුර ඉන්දාවේ විශාල ප්‍රදේශයක බලය හිමියුණේ කොහොමද මේක පත්‍රවන්න පුළුවන් ගුණේ කොහොමද කියලා බාබූර් ගැන මුලින් සඳහන් කලා මහක් බාර් ගැන එෙක් මබි සඳහන් කලා ඊට පස්සේ සාජහන් සහ සහන්ගේ ගැන අපි සඳහන් කලා හොඳයි හනගු නොවයි දිහට බෝහම පැහැදිලි අපට ඒ විස්තර අත්මකව දක්වන්න පුළුව. හනන්දපුතේ දැන් අපි යොමයමු ඊළඟ අනු ප්‍රශ්නයට. ඉංග්‍රීසිීන් ඉන්දියාවේ වෙරලබඩ ප්‍රදේශවල බලේව්‍යාප්ත කළ අන්දම කුණුතුනක් ඇසුරෙන් විස්තර කරන්න. ඉංග්‍රීසිී, ඉන්දිියාවේ වෙරලබඩ ප්‍රදේශවල බලේ්‍යාප්ත කළ අන්දම කරුණුතුනක් ඇසුරෙන් විස්තර කරන්න. හොම පැහැදිලී ප්‍රශ්ණය අපි දන්නවා ඉංග්‍රීසින් කියලා කියන්නේ මේ යුරෝපිය ජාතිීන් අතරින් විශේෂෙන්ම මේ බලතරගේයට අවතිීන්න වෙච්ච පෙරිසක් ෑ් නිතරම ූමනාවනේ විධ ප්‍රදේශවශෂ දැ ඉදියාව ඇත්තට පස ඉන්දියාවේ විශාල ප්‍රදේශල්ලාගෙන තමන්ගේ බලය පතු්‍රවල ආර්ථික පැත්තෙෙන් ලාබ ලබාගන්න ආගමික පැත්තෙන්න්නන්ගේ දේවල් ්‍යප්ත කල්ලා ඒ අයගේ දේශී ආගම් දේශය කර්මාන්ත මේ දේවල් බිඳලන්න. ඉතිං ඔන්න ඒ දේවල් මූලික කරගින්තයි මේ ප්‍රශ්නය හන්නන්නේ ඉංග්‍රීසි ඉන්දියාවේ වෙරලබඩ ප්‍රදේශවල විශේෂයම කියනව මෙතැනැදී වෙරලබඩ ප්‍රදේශවල බලයව්‍යාප්ත කරපු ආකාරය කොහොමද කියල්. හොඳයි මේ ගැන කතා කරද්දේ දුවලපුතාට මොනවගේ දේවල්ද මුලින්ම මතක් වෙනද මෙතනදී අපි විස්තරයක් තමයි ගැන පහැදිලි කිරීමක් තමයි කරන්න ඕන උන දුවල පුතාට මුලෙන්ම මතක් වන මේ ඉංග්‍රීසින් සහ වෙරලබට ගැන කතා කරද්ද. හොඳයි දුවල පුතල දන්නවා මේ ඉංග්‍රීසි යුරෝපා ජාතිී අතරින් පෘතුගීසින් ලන්දේසින් හැරුණහම මේ ඉංග්‍රීසින් වෙරලබඩ ප්‍රදේශ අල්ලා ගැනීමට පෙර පරංශ ජාතිකයින් වෙරලබඩ ප්‍රදේශ අල්ලා ගැනීමට බොහෝ වෙහෙසක් දැරුව. එකඇන්නේ මේ ඉංග්‍රීසින්ට් ුවමනාවඩා මේ වෙරලබට ප්‍රදේශත්පත් කරගන්න නම් මේ අනිවාරයම මේ ප්‍රංච ජාතිකයන්න එක සටන් කරන්න මොකොද ඒ අයත් අරහා සාමානව මේ වෙරලබට ප්‍රදේශන්දියාව අල්ලගන්න තරගවදිීම හිටියෝ. නොය කතාව අපිට මේ ප්‍රශ්නය ආරම්භේදව පැහැදිලිව කියන්න පොල්ව. මොකැද මේ ඉංග්‍රීසින් ඉංග්‍රීසිීන්ට, මේ ඉන්දියාාවේ වෙරලබට ප්‍රදේශ අල්ලා ගැනීමට ප්‍රංශ ජාතිකයන් හා සටන් කිරීමට මුල්ලින්ම සිද්ධ නාන අපි මුලින්ම ඒකරුණ පැහැදිලිවලියා ගම ඉග්‍රීසන් ඉ්‍රීසින් ඉන්දයා ඉන්දයාාවේ වෙරලබඩ ප්‍රදේශ වෙරලබඩ ප්‍රදේශ අත්පත් කර ගැනීමට අත්පත් කර ගැනීමට කටයුතු කළ කටයුතු කළ, ජාතිකයි ්‍රාංශ ජාතිකයින් සමඟ සමඟ සටන් සටන් කරලිය ඔන්න අපි කිවේ අපි මලින්ම කතා කරපුු දේ එතකොට බොහොම පැදිලේදුවපුුතේ අපි කපපුකාරණාව මෙ ප්‍රාංච ජාතිකයන්න එක් තමයි පොර බධ නට සිද්ධවන ඉංග්‍රීසින්ට මේ වෙරලබට ප්‍රදේශල් ආ අත්පත් කරගන්න මුල්කාලිනු අපිට දක්නට ලැබුණා මදුරාසේ ප්‍රදේශ දැන් ඉදාව කියන්නේ විශාලරට බොහෝ රාජ්‍යයන් අපට දක්නට ලබෙන බොහ ප්‍රදේශන් දක්නට ලබ. ඇතකොට මදුරාසය මුල්කාලිනෝ මදුරාසියල්ලාගෙන හිටිය ඉංග්‍රීසින් පොන්්ඩි චෙරිියල්ලාගෙන හිටිය කවද ප්‍රංශ ජාතිකයි ඔො මේ කත්ත අපිට මෙතන දීළඟද සඳහන් කරන්න පුළුවන් ඒති එක්කම අපිටි කියන්න පුළුවන් එක්දා සත්ය හැට්ට එක වෙන කොට දුවපුොතේ මොකදේ මේ පෝඩි චරියාත් ඒකනනි ප්‍රාංච ජාතිකෙන් අල්ලා ගැහිටපුම ඉදාවය කොටසුත් ලබා ගැනීමට හැකියාවක් ලැබුණ මේ ඉංග්‍රේසින්් එන අපි මේ පිළිබඳවත් ඔන්න පැහැදිලිව සටහන් කරගානිමු මුලින්ම කවුරුන් කොයික්කොයි ප්‍රදේශල්ලා ගත්තාද කියල අපි මෙතනද සඳහන් කරමු ඔන්න අපිටි කියන්න පුළුවන් இ මදුරාසිය මදුරාසියපත් කරගෙනපත් කරගෙන සිට අර සිට අතර ාතියි ්‍රශජතිකයින් පොචරි ප්‍රදේශය அලාගෙන සිටය පසතමයිට පැහදිල කියැනලා එද හත්සේ හටේක වෙදදි මේ ඉංග්‍රීසින් අ ප්‍රාශ් ජාතිකන් අල්ලා ගට පොන් ිච ප්‍රදශ ඔන්ගේ අටතට බැල්ල බාගන්නඒත් මෙතට එකකතු කරපුු නමොත්න එක්ද හත්සය හැට එකවනවිට ඉංග්‍රීසින් පොන්ඩිචර ප්‍රදේශය යත් කරගත් අතර යටත් කරගත් අතර ක මොක දුනේදුව පුතේ පැහැදිලිව කියන පුළගන්න මේ සමස්ත මුහොදදු බඩ ප්‍රදේශයම ඉන්දියාවේ මේ වැද්දි මේ කොන්ඩි චරි අල්ලා ගැනීමත් එක්ක ඉංග්‍රේසින්ට අත්පත් කරගන්නට හැකියාව ලැබෙන අපකත්ලියමු පොන්්ඩිචරි ප්‍රදේශ යටත් කරගත් අතර ඉන්දියාවේ ඉන්දියාවේ වෙරල බඩ ප්‍රදේශවල වෙරලබඩ ප්‍රදේශවල

මේක මතකතියා ගන්නන හොඳින් මේගේ ප්‍රශ්නකට උත්තරලියද මේක පිළිවලිගලියන් ඕනනි. දැන් කෙේ නමුත් අපිට තැහැදිලිව පේද් කොටසතුලින් නේද ඉංග්‍රීසිීම් කෙසේ හෝ මේ ප්‍රංශ ජාතිකයන් තවත් ඔවන් සේ හා සමානම මේ යුරෝපිය ජාතියක් එක සතන් කරලා මේ දිනුම ලබාගන්නවා. මේකට හේතුෝමොකක් දැයිද ඕනුත් ෝම දක්ෂ පිරිසක් කොහමදම ඉංග්‍රීසි ඉන්ටමේදය කරගන්න හැකිියාව ලැබුණ දෙපුතේ ඉංග්‍රසියෙන් සතුවත එක්්බා ඔවුන්ගේ නාවික බලයහන්නේ එක අපිට හරි වැදගත් මෙතන දී එය වේශෂන් අපි ලංකාව ගැන කතා රදි අපි කියනවනේ මේ යුරෝපියය ජාතින්ගේ තිබ නාවික බලයට තමයි අපිට මූුණ දෙන්න වැැරිුණේ කියනේද අපි රජවරුන්ගේ ඩිතර භාවය ඒ වගේම ජනතාවගේ මමුතු භාවය යම් තැන්වල්ද අපට දක්නට ලැබුණන වාසිසාගතව වනාා හැබැම නාවික ශක්තිය පරදන්න අපිට එතරම් හැකියාවක් තිබෙන තින් ඒක තමයි ඉන්දියාවටත් මෙතන දක්නත ලැබෙන්නේ අපිට කියන්න පුළුවන් මේ අවස්සාාවද මේකොට සේ අවසානයේදී පැහැදිලිවම ඉංග්‍රීසින්ගේ නාවික බලයජයග්‍රහණයට හේතුනා කියලා අප එකත් නැතැට එකතු කරගම්මු ඉංග්‍රීසින් සතුවතිබූ ඉංග්‍රීසින් සතුව තිබූ නාවික ශක්තිය මෙම ජෑග්‍රහනයට හේතුවිය මෙම ජෑග්‍රහනත හේතුවිය හොඳයි අපි මේ කතා කරේ හොනෙක් පැතිකඩා තවත් පැත්තත් දිහා බලනකොට දුවේ පුතේ අපි හොඳින් දන්න කරුණක් තමයි මේ අවුරන්සේ කල් දවරන්සේ ග කියැන දැන් මේ වෙදදි හොඳ්‍රම දන්නවා මූගල් අධිරාජය අවසාන ලක යගෙන් පස්සේ අපි කියනො මෙ මූගල් අධ රාජ්‍ය හා විශාල අධිරාජක්ක පැවතිම මේ මූගල් අධිරාජ්‍ය පරිහානයට පත්වෙනවා. ඊට පස්ස මොකද වෙන්න අන්න තවදුටත් අධිරාජන්න වෙයි ස්වාධීන කුඩා රාජන් වලට මේ රාජන් කැඩී බිඳී යන එතකොට මේ කුඩාකුඩා රාජන් විධ පාලකයන් විධ ප්‍රදේශමුල් කර ගන වෙෙන් වෙලාතියෙන්නේ අන්න මේ ස්වාධීන රාජ්‍ය තුළා අර අධිරාජ්‍යක දක්නට ලැබුණු එක්සත් කමනං දක්නට ලැබෙන්නේ ති මේකත් මොකද වෙන්නේ ඉංග්‍රීසින්ට වාසිදායක තත්ත්වයක් වෙනවා මේ පිළිබඳවත් අපිට පැහැදිලිව සඳහන් කරන්න පුළුවන්දපුතේ තවත් පැතිකඩක් විදිහට අප එකත් ලේවෝ මෝගල් අධිරාජයේ මූගල් අධරාජය අවසාන அவ பாலக்க அ அள ஜ ස්வாதின

සකමක් එසත්කමක් නොමතිවීම එසත්කමක් නොමැතිවීම ඉ්‍රී ්‍රී වාසිදායක වාසිදායක කදකට හේ තුව මේ වගේ අවස්ථාවක් ඇතුල අද්‍යන්තර ගැටුම් වනකන් තමයි මේ ඉංග්‍රිසි නිතරම් ලාගෙන න්නේ නම් අන්න අයට වාසි වෙනවා මේ රට ඇතුළෙම කුඩා රාජන් කැඩල ඒ අතයට කිසිදුක්ත්කමක් නෑ ඔුන්ගේ බලය ලබා ගන්න ඔවන් පාලන කටයුතු කරන්න තමයි ඒ වෙනම ගුඩා රජන කටයුතු කරන්න අන්න ඉංග්‍රීසින්ට මේ වාසය සහගර තත්යක් වෙන ඔන්ට ප්‍රදේශල්ලා ගන්නට ප්‍රදේශයටත් කරගන්නට මේකන් පහසුවක් සැලසෙන හොඳයි ත්මුණද අපිට මීතාමත් තරබ මේ ප්‍රශ්න තැකතු කරන්න පුළුව දුලපුතාල දන්නවා තවත්්‍යයක්තනයි මෙතනද අපිට කියන්න පුළුවන් මේ බ්‍රිතාන්නේ ආණ්ඩුව ගැන මේ බොහොම සහයෝගයක් දෙනවා මේ බ්‍රතානයන්ගේ ම තවත් කොටසක් වෙන පෙරදිග ඉංග්‍රීසි ඉන්දියානු වෙලඳ සමාගමට මේකට සහයෝගෙ දෙවා මේ බ්‍රතාාන්‍ය ආ්ඩුව තමට හැකිතා එතකොට මේ සහයත් එක්ක ඒ අයි උත්සාහ කරනවා හැකිතා ක්ලාබ ලබාගන්නට නේද විශේෂයෙන්ම පූර්ණ සහයෝගගේ පූර්ණ නිදස උන්ගේ ලබාදෙනවා ආවශ්‍ය මුදල්ද ය අවශ්‍ය පහසකම්දේ හැමදේීම ලබාදනවා මෙ අයට තමන්ගේ බාලය ්‍යප්ත කල්ලා ඇති වෙන කල් ලාබ ලබා ගන්න. එතුොරි මෙතන දෙපි කියන්න ඕනේ විශේෂ වෙළඳ නගර යටත් කරගෙන කරටයුතු කරන්නේ වෙළඳ නගරවල විශේෂම අපිදන්ද ඉන්දයාාවගේ රටකදුවේපුතේ ආසියන් රටවල් අතරින් තවත් බුම සම්පක් බහුල රටක්. එතකොට මේ වගේ ප්‍රදේශවලින් එක වැඩිපුර වෙලඳ දු්‍රව්්‍ය දක්නට තිය අගරවලින් ඒදේවල් ලබාගෙන ඒවා වෙළදාම්තරනට ඒක අටයුතු කරන්නට ඉඩදීල තිය. එතෙක්ම විශෂ මමුදාහරණයක් දෙන්න ොළුවන් මෙඇතනට මදුරාසය මදුදරසයක කියන්න හොඳු දාාරයක් වගේ අත්පත් කරගත්ත වෙලඳ නගරෙක්. ති වෙලඳ ඒකාධිකාරියන් පවත්වාගෙන යන්නටත් මේ අය සහයෝගය දුන්න. තින් මේ හැම එකම පේන්නේ නේ දැ මේ තත්වය යටට අපිට පෙෙනී යන්නේ. මේ වෙරලබඩ ප්‍රදේශල්ලා ගැනීමට ඉංග්‍රීසින්ටේ ආවශ්‍ය්‍ර පසබිම හැම පැත්තෙම්ම සැකසලා කිබ්ව බාව වෙන අපි පැහැදිලිව මේ කාරණාවත් මෙතනට එකතු කරගම්මු මේ ඉංග්‍රීසි මේ ලැබෙන සහයනතම් ්‍රතාානි ආ්ඩුව මගින් මේ පෙරදිග ඉන්දයානු වෙලඳ සමාගමට නද පෙරදිග ඉංග්‍රී ඉන්දයානු ලඳ සමාගමට ලබා දෙන මේ සහයෝගය ගැන හොඳයි අපි ඒ පිළිබඳවත් කෙටියන් මෙතරදි සන්හාන් කරගමු බ්‍රතා ආණ්ඩුව බ්‍රතාආන්්ඩුව ඉංග්‍රීසි පෙරදිග වෙළඳ සමාගමට අවශ්‍ය සහය අවශ්‍ය සහය මනා ලෙස ලබා දුන්නේ විශේෂයම විශේෂයම ඉන්දියාාවේ වෙළඳ ද්‍රාවය බහුල ඉන්දියාවේ වෙළඳ ද්‍රව්‍ය බහුල නගර පාලනය කිරීමට පාලනය කිරීමට ඔවුන්ට හැකිවිය ඔවුන්ට හැකිවිය. මෙතැට යායනපළං උදාාහරණයක් මදුරාසිය කියන්නේ මේ කියන විදිහට වෙලඳ ද්‍රව්‍ය බහුල තවත් නගර මේවා අල්ලාගෙන මේව පාලනය කරන්න ආ්ඩුවෙන් සම්පූර්ණ සහයෝගය ලබා දෙෙනවා. එතකොට ඔන්න මදුරාසිය අපි ලි්ව උදාහරණයක් විදිහට ඒත් එැක්කම අපිට මෙතන කියන්න පුළුවන් පැදිලිවම මේ සහයෝගයක් එක්ක න්න බොහොම පහසුවෙන් වෙරල්ල බඩ ප්‍රදේශ අත්පත් කරගන්නට ව වට පිටාව මේ බ්‍රධාන්‍යයන්ට සකස් වෙලා තිෙබ්බ කියලා. හොඳ අපකත් මැතැන්ටම ලියමු ඉට පෙරපිට මේ වෙළඳ ඒකාදිිකාරී ගැත් දවේපුතු අපි හතා කරා පෙරදි සඳහන් කරන්න පුළන් ඉට පස අවසන් කරන්න පුළොන් අරකිවවාගේ වෙල්ල බඩ ප්‍රදේශ ගැන සඳහන් කරන්න. අපිනිියමු වෙළඳ ඒකාධකාරීන් වෙළද ඒ කාදිකාරියක් ඒ කාදිකාරියක් පවත්වාගෙන පවත්වාගෙන යාමටද යාමටදවටඉකඩ ලැබණිඉඩකඩ ලැබණි. අුව අනුව වෙරල බඩ ප්‍රදේශ වෙරල බඩ ප්‍රදේශ අත්පත් කරගනීමට අත්පත් කරගැනීමට බ්‍රතාන්‍යන්ට අවශ්‍ය විට අවශ්‍ය වටපිටාව මේ අයිරන් සකසුනි මේ අයිුරීන් සාස් මේ විදිහරි කියලා අපිට අවසන් කරන්න පුළුවන් ඒ ප්‍රශ්නයට පිළිතුර ඒන දපුත හැමතෙස්සම අප මේ වගේ පැහැදිලි කිරීමක් විස්තර කිරීම කරනකොට අපිට නිතර මේ වගේ කොටස් ලැබෙන්න්න මේ රත්චනා ප්‍රශ්නවල අවසන් කොටස් දෙක තුළගේෙන හතකොට ඒවකරදේ ලස්න ආරම්භයක් ගන්න ප්‍රශ්නයම ආරම්භ ගන්න පොළොක් න ද පෙන් අහන්නේ මොකක්ද කියන එක පෙන්වන්න ඕනේ ඊට පස්සට පිළිතුරු සකස්කරෙන පිළිවට අන්නනේ අවසානයේේදී අපේක ඔප්පු කරන්නො අපි මේ පිළිදුරෙන් සම්බූර්ෙන් පෙන්වා දුන්නේ මෙන්න මේ කියන කාරණාව කියන. ොට ඔයි විදිර තමයි අපිට ග්‍රසි දාවේ බැල බඩ ්‍රදේශල බලයවප්ත කරපු ආකාරය කරුණු කීපයක් කැසුරෙන් විස්තර කරන්න පුළුවන්. දි පැදිලි රදදිදල පොතට වැඩිපුරත්තක කරුණු ලබාදන එතකොට තවත් ප්‍රශ්නවට මේ වගේ කොටස්සාාවත් ලියන්න පුළුවන් නිසා. ඉතිං අදාල අපට ලබාදිලතින ප්‍රමාණයට විබාගීදී අපට යොෝදාගෙන පිළිතුරු ලියන්න පුළුවන් මේ දේවල්. හොඳ එනහි මේවෙේදද. ප්‍රශ්න දෙකක්න කොටස් දුන්නත් සම්පූර්ණ ප්‍රශන දෙක සාකච්ඡා කරලා තියෙන්නේ. ඉතිං ප්‍රශ්න මුලින් මගත්වො අපි කෙටි ප්‍රශ්න සාකචා කළලා ඉටත් ෙරපි පාඩම පිළිබඳම හොඳව බෝධයක් මේ පාඩමිදි ලබාගත්ත. ඊට පස තවත්ව විධආකාරව භාගිත එන්න පුොළුවන් ප්‍රශ්න කොටස් සාකච්ඡා කලා අවසානය ප්‍රශ්්‍රනනා ප්‍රශ්න කීපයක්මද වල පොතාලත් එක්ක මේ පාඩම විධ කොටස් මූලික කරගෙනවා. ඉතිං මේ දැනුම තුවපොතේ. විභාගේල්ලි අන්නට හොඳටම ප්‍රමාණවත් ඉතිං මේක එක පාරක්නෙමේ කිහිප වතාවක් නැවත නැවත කරලා බලන්න දැන් මාර්ත එක්ක කරද්දිී දලපුතාලට එ දැනුම තවත් වර්ධනය වුනානං ගන්න ආයිමත් තව සතිකින් විතර මේ ප්‍රශ්නම කරලා බලන්න මතකදේ කලින් කරපු කොටස්තමට වැරදුණ තැක්ති නොනන් කල්පලවැනි පාර කරද්දී. දෙවැනි පාරදික හදාගෙනද කියන එක. මතකද කියන එක නැවත බලන්න එතකොට හොඳ පුහුණුවක් ලබාගන්න පුලුව. හෙන. මේ දැනුමත් එක්ක අපිට මේ පාඩමේ ඒ ප්‍රශ්න කොටස් එක්කම මේ පාඩම අවසන් කරන්න පුළුවන් ඉතින්දුවයකුතේ ඔන්න නමේශ්‍රේණය කල් ල කියන්නේ ම නිිතරම කියෙනවවාගේ තවත් තීරණාත්මක අවරුද්ධකට යන්න සූදානම් වෙන වසර නේද. ඇතින් ඒ නිසා අපස සාමාන්‍ය පෙළි භාගිට සූදානම් වෙන දුවලපුතාල විදිහට ඊළඟට නේද දුවලපුතාල මේ දේවල් හොඳින් පුහුණවෙලා පුරදු වෙලා ලැස්වෙන්නෝ නෙතින් ඉතිහාසයකෑ නැතරම් අවාර්විශ්‍යයක් නෙමේ අපි හොඳින් පාඩන්කරොත් හොඳින් මේ දේවල් ධාරණය කරගෙන මතක තියාගත්තොත් හෙනං එදැනුවත් එක්ක තවත් පාඩමකින් දුවලපුොතාලව මම ඊළඟට නැවත හමුවෙෙන්ලා ෙනං එත්ත එක්කම අපි මේ පාඩම මෙතනින්නිමා කරමු. අයිගුවන්. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩDPඩකෂන් YouTube නාලිකව සස්ටරයික් කරන්න අලුතෙත් චනලේ ට එකකතුවෙන පාඩම් මාලා තැන ගන්න. බෙල්පත්න කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකුම් න්ලයින් පාසල DPකශන්,